ආයුබෝවන් කියලා පිළිගන්න ඔයගොල්ලෝ සිළු දෙනාම මගේ YouTube channel එකට අත්සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ භෞතික විද්‍යා පාඩම්මාලාව ඉතාමත් වැදගත් වෙන පාඩමක් වන යාන්ත්‍ර විද්‍යා පාඩම්මාලාව. ඉතින් මේ යාන්ත්‍ර විද්‍යා පාඩම්මාලාව යටතේ සාකච්ඡා කරන්නේ බ්‍රහ්මණ චරිතය කියන පාඩම. ඉතින් මේ බ්‍රහ්මණ චරිතය කියන පාඩමේ තියෙන ප්‍රශ්නයක් ආවරණය කළා පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් නංගේ මල්ලි මේ වීඩියෝ එකට වටේ මුල සිට අවසාන තෙක් හොඳින් අධ්‍යයනය කරලා ඔකට මග අරන් තියෙන ප්‍රශ්න ටිකක් තියෙනම් ඒ ටික ආවරණය කරගන්න කියලා කියන්න කැමතියි. ඉතින් මේ වීඩියෝ එක ඔකට හොඳයි කියලා හිතන ඔයගොල්ලෝ යාළුවන්ට ෂෙයා කරන්න අමතක කරන්න එපා. දැන්ට මගේ channel එක subscribe කරලා තත් subscribe කරන තාමත කරන්න එපා. අපි එනද පාඩුවට යමු. හොඳ සාකච්ඡා කරන බලාපොරොත්තු වෙන යාන්ත්‍ර විද්‍යා පාඩම්මාලාවේ මම ගෙනේන තවත් එක් කොටසක්. එතකොට මේ වෙනකොට මම වේගය ත්වරණය ඒ වගේම නිව්ටන් නියම ආවේගය ගුරුත්වාකේන්ද්‍රය කාර්ෂණීය ද්‍රවස්ති විද්‍යාව තරල ගති විද්‍යාවට අදාළව මම තීරි කොටස් සමගින්ම 1980 ගණන් වල සිට මේ දක්වා ඔයගොල්ලන්ට පසුගිය විභාග ප්‍රශ්නපත් සාකච්ඡා කරලා තියෙනවා. ඒ ඔස්සේ තමයි ඔයගොල්ලන්ට කොහොමද මම අපි ඉගෙනගත තීරි කොටස් මේ MCQ වලට භාවිතා කරන්න කියලා පැහැදිලි විවරණයක් සමගින් ඔයගොල්ලන්ට ඉදිරිපත් කරලා දුන්නා. ඒතර ඒ වීඩියෝස් ටික මගේ YouTube channel එක ඔස්සේ ලබා ගන්න පුළුවන්. අද සාකච්ඡා කරන බලාපොරොත්තු වෙන එකේ තවත් එක් මාතෘකාවක්. ඒක තමයි බ්‍රහ්මණ චරිතය. ඒතර යාන්ත්‍ර විද්‍යා පාඩම් මාලාවගත්තන් පස්සේ ඒකට අධික පාඩමක් කොටස් වලට කඩලා තියෙන්නේ. ඒතර මම මුල් කොටස් ටික මේ වෙනකොට සාකච්ඡා කරලා තියෙන වීඩියෝ 60ක් මාර්ගයෙන් අද සාකච්ඡා කරන එකේ බ්‍රහ්මණ චරිතය පිළිබඳ. ඒතර ඒකෙදිත් මම බලාපොරොත්තු වෙන ඔයගොල්ලන්ට 1980 සිට මේ දක්වා පසුගිය පසුගිය විභාග ප්‍රශ්න පත්‍රවල තියෙන MCQ සාකච්ඡා කරලා ඒ ආශ්‍රයෙන් අපි මේ ඉගෙන ගන්න තීරි කොටස් කොහොමද භාවිතා කරන්න කියලා මනාව පැහැදිලි කිරීමක් කරන්න. මේ මොකට මතක් කරන්න ඕන මේ කොටස් සාකච්ඡා කරනකොට වෙනද කියන වගේම ඊට සම්බන්ධව මම තීරි කොටස් පැහැදිලි කරනකොට ඒකත් ෂෝට් නෝට් එකක් ගහගෙන අමතක කරගන්න එපා. ඒක ඔයගොල්ලන්ට වැදගත් වෙවි. මුල් MCQ ටික කරනකොට ගොඩක් තීරි කොටස් ආවරණය වෙනවා. ඒතකොට අවසාන MCQ ටික ඔයගොල්ලන්ට කරනකොට ටග් ගාලා උත්තරේ ලබා ගන්න පුළුවන් අර හදාගත්ත ෂෝට් නෝට් එක මාර්කින්. ඒකත් මතක් කරන්න ඕන අනිවාර්යයෙන්ම. එතකොට මගේ YouTube channel එකේ ඔයගොල්ලෝ අලුත් කෙනෙක් නම් අනිවාර්යයෙන් මගේ YouTube channel එක subscribe කරන්න. එතකොට මේ වගේ තවත් වීඩියෝ එකක් ඔයගොල්ලන්ට දාපු සැනින්ම ලබා ගන්න පුළුවන් මේ physics පාඩම් වලට අදාළ වෙන. අපි එහෙනම් අද මේ බ්‍රහ්මණ චරිතය කියන කෝර්සේ මුලින්මද තීරි කොටස් ටික සාකච්ඡා කරලා ඊට පස්සේ අපි පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරමු. අපි එහෙනම් අද පාඩමට යමු. අද පාඩමේ මම කියව බ්‍රහ්මණ චරිතනේ. එතකොට මේ බ්‍රහ්මණ චරිතයක් කියන්නේ මොකක්ද කියලා අපි මුලින්ම හඳුනා ගන්න ඕන. එතකොට මෙන්න මේ ආකාරයට අපි තැටියක් ගත්තන් පස්සේ මෙන්න මේ තැටිය මෙන්න යම් කිසි කියන්නේ මෙන්න මේ කේන්ද්‍රයේ තියෙන මෙන්න මේ කේන්ද්‍රය වටා කැරකෙනවා නම් අපි කියන එකට බ්‍රහ්මණයක් කියලා. මෙන්න මේ වගේ තැටියක් වගේ දෙයක් ගත්තන් පස්සේ අන්න එක මේකේ අක්ෂය වටා නැත්නම් මේකේ කේන්ද්‍රය වටා කැරකෙනනම් අපිට කියන බ්‍රහ්මණ චරිතයක් කියලා. ඒතර උදාහරණ ලෙස ගත්තොත් එහෙම අපිට ගන්න පුළුවන් කප්පියක චලිතය, විවිධ යන්ත්‍රවල තියෙන දැතිරෝධවල චලිතය. මෙන්න මේ වගේ අපිට උදාහරණ ගන්න පුළුවන්. ඒතර ඒකත් ඔයගොල්ලෝ මතක ඇති කප්පියක් ගත්තන් පස්සේ ඒකේ අක්ෂයක් වටා තමයි මෙන්න මේ කප්පිය බ්‍රමණය වෙන්නේ. ඒතර අපිට ඕන පැත්තකට බ්‍රමණය වීම ගන්න පුළුවන්. මේ පැත්තට වෙනත් පුළුවන් වාමාත් දිශාවට වෙන්නත් පුළුවන් දක්ෂිණාවත් දිශාවට වෙන්න පුළුවන්. අනිවාර්යෙන් මතක තියාගන්න මේක අක්ෂයක් වටා තමයි. නැත්නම් මේ අපි මේ තටියක් වගේ ගත්තා නම් ඒක කේන්ද්‍රය වටා තමයි මේක බ්‍රමණය වීමට ලක් වෙන්නේ. එතකොට තවත් අපිට අවස්ථාවක් ගන්න පුළුවන් දැන් එකතන බ්‍රමණය වෙන්නේ නැතුව බ්‍රමණය වෙමින් ඉදිරියට ගමන් කරන අවස්ථා. කියන්නේ මේක කැරකෙනවා මේ විදිහට අක්ෂය වටා කැරකි කැරකි මෙන්න මේ ආකාරයට ඉදිරියට ගමන් කරන අවස්ථාවත් අපිට මේ බ්‍රමණ චරිතය යටතේ සාකච්ඡා කරන්න පුළුවන්. කියන්නේ බ්‍රමණය වෙමින් උත්තරණයක් වෙන චරිත. ඔයගොල්ලෝ දන්නා මේකට හොඳ උදාහරණ තමයි වාහනයක ටයරයක් ගත්තොත් මොකද වෙන්නේ? ඒක කැරකෙනවා. ඒ වගේම ඒ කැරකෙන ගමන්ම ඉස්සරහට ගමන් කරනවා. කියන්නේ උත්තරණ චරිතයක් සිදු වෙනවා. පැහැදිලිද? අදහසක් තමයි බ්‍රහ්මණය කියන එකේ ඔයගොල්ලන්ට පැහැදිලි කරන්න ඕන උනේ. එතන මේක ආශ්‍රිත අපිට ලබා ගන්න තියෙන සූත්‍ර කීපයක්. ඒ සූත්‍ර කීපය හොඳට මතක තියාගන්න. අපි ඒක කොහොමද ආදේශ කරන්න කියලා මම MCQ මාර්ගයෙන් පැහැදිලි කරන්නම්. අපි එහෙනම් දැන් ඊළඟ තීරු කොටසට යමු. එතකොට අපි දැන් ඊළඟ කොටසදී සාකච්ඡා කරන්න මේ බ්‍රහ්මණ චරිතය විස්තර කරන්න අපිට භෞතික රාශි කිහිපයක් අපි අඳුන ගන්න ඕන. සාමාන්‍යයෙන් භෞතික රාශි ගත්තන් පස්සේ අපි දන්නා ශ්‍රේකීය චරිතයේ විස්තර කරන්න ගත්ත භෞතික රාශි දින අන්නයට ප්‍රතිසම වෙනවා. කියන්නේ ඒ වගේ දෙයක් තමයි මෙතන වෙනතුර අපිට ශ්‍රේකීය චරිතය පිළිබඳ තියෙන සූත්‍රය මතක නම් මෙන්න මේකට භාවිතා කරන්න කොහොමද මේවා පහසුවෙන් අපිට ලබා ගන්න පුළුවන් නැත්නම් මතක තියා ගන්න පුළුවන්. මම ඒක ඔයගොල්ලොනි ඉදිරිදි පැහැදිලි කරන්න කොහොමද වෙන්නේ කියලා අපි මෙන්න මෙතෙන්දී දැන් මුලින්ම සාකච්ඡා කරනවා මේ කෝණික ප්‍රවේගය කියලා දෙයක්. එතකොට මේ කෝණික ප්‍රවේගය කියන්නේ මොකද්ද? දැන් මේ වගේ මේ තැටි මෙන්න මේ ආකාරයට මම රේඛාවක් හිතනවා AB කියලා රේඛාවක් හිතගමු. දැන් මෙන්න මේ රේඛාව දැන් මේක කැරකෙනවනේ මම කොහොමද කැරකෙනවා. කැරකෙනකොට පොඩි තීටා කාලයකදී කියන්නේ චූටි තීටා කියන්නේ පොඩි ඩෙල්ටා තීටා කාලයකදී පොඩි කාලයකදී
මෙන්න මේ AB කියන එක මෙන්න මෙතනට ගමන් කරනවා මේ AB කියන එක මේ පොඩි t සමානයි delta t කාලයකදී මෙන්න මෙතනට ගමන් කරනවා එතකොට මෙන්න මෙතන ඇති වෙන කෝණයක් තියෙන අපි කීට කියලා ගමු මෙන්න මේ t අපි ගන්න මේක ඉතා කුඩා කෝණයක් මේ දැමි ලොකුවට පෙවුනට මේක ඉතා කුඩා කෝණයක් අපි delta t කියලා ගන්නවා එතකොට මේ කෝණික ප්‍රවේගය කියලා කියන්නේ හොඳින් මතක තියාගෙන කෝණය වෙනස් වීම බෙදීම කාලය. ඒ කියන්නේ කෝණය වෙනස් වෙනවා කියන්නේ අපි මේක අපි ගන්න පුළුවන් ඩෙල්ටා තීටා. ඒ කියන්නේ පොඩි කෝණයක්. ඒක ඉතා චූටික පොඩි කාලයකදී තමයි වෙනස් වෙන කියලා ගන්න පුළුවන්. මෙන්න මේකට අපි කියනවා කෝණික ප්‍රවේගය කියලා. ඒතර කෝණික ප්‍රවේගය කිව්වෙන් පස්සේ ඔයගොල්ලෝ මතක් කරගන්න මේකේ සංකේතය තමයි අපි භාවිතා කරන ඔමේගා කියන එක. मेन मे ओमेक मगिन तमी मे कौनिक प्रवेगे की संकेतवत् तुरा धनगा मेक एकक मुनोद किया हि मतगति आगा मेक एककमाइ आर एडी एस्रीन एक मेक एकक आर एडी एस्रीन एक अनेट नोट दागा एवकेम ब्रह्मन चलते वस्तुक सैम अंशोकटम इकम कौनिक प्रवेगे कथ मेन मे कारण हि मतगति आगा मेक इता वेदगा ब्रह्मनेवन चलते वस्तु सामांशोट इकम कौनिक प्रवेग एतकन कारण अभी मे तटी यम यम लक्ष्यगम मिथन लक्ष्यगम मिथन लक्ष्यगम मिथन लक्ष्यगम मे सैम तनकम तीन कौनिक प्रवेग तीन मेन मे कौनिक प्रवेग इकम अगया कपिट कुड़वा कौनिक प्रवेग अग्दीनोना मे तटी मे सैम तनकम कौनिक प्रवेग इकम अगया क्यनो मंगतने कौनिक प्रवेगे पीलिमदल तेरना पोड़ी अदसत्तम पेदली करे सो सूत्र इद्री दपिट भावताकर सिद्धुरा मे कौनिक प्रवेगी आश्रय इतकोट तवत्ल मेक वटागा पुलवा ईट पास अभी मेन मे मगे दच्चा करना कद कौनिक प्रवेगय सह वेगयात्र संबंध तावे थोड़े मे कौनिक प्रवेगे सह वेगयात्र संबंध तावे अतम पास अट मेन मे मगे सूत्र मतगति आगा सिद्धुन ए तमाय वी समारा आर ओमेगा समार काट्टी मेक यू समान आर ओमेगा किला भाविता करना प्रश्न अग्नि तुर मे वी के लिए वेगे के लिए मतकतिया तुर अपिट पुलवा दम मेन मे वगे मम रेखा निर्माण कल तुर मे थटी अपिट दिन कौनिक प्रवेग यम कौनिक प्रवेग अभी तो मेकर दिन कौनिक प्रवेग पहाय आर एडी एस्री नेक कौनिक प्रवेग मेक भ्रमणे वेन्न कितकोट अपीट पुलवा मेन मेक मम्मी लक्षटिया लकन को ए बी सी की मेन मे ए बी सी की तेवल्ट अदाल वेग की अपीट गण पुलवा मेन मे सूत्र भाविता कल इतकोट मे आर की अने मुखाद आर की आने मेन मे कैरक अक्षय तीन तमें भ्रमणे केन्द्र तीर अने तन सीट पवतन दूर ये अम किसी अक्षय पवतन दूर तम मिथन आर कील की मिथन आर इकना मिथन वेगे वि इक कील तेम अपिटली प्लान वि इक सामान आर इक ओमेग तुरा ओमेग मंदिर तुम पहाय आर एडीएस रिनेकना अट ओमेग पहाना एवगेम आर इक की अभी हितम मिथन सी आई कील सी सेंटीमीटर सी आई के लिए कंप्लम वी इक समान सी आई सेंटीमीटर गुण किरी में मिथन कंप्लम पहाय तुर मेघ उत्तरे ने पन सी आई मेस रिने का किरा उत्तरे हरिद मेन गोगल वारदन तना सी आई एम एस रिने के लगा बे अभी सम्मत एक कद सी आई सेंटीमीटर मे भावित करना मीटर वली है अभी मिथन का कद वि इक सामान सेंटीमीटर सी अके मीटर इकल दाक गुण क्रीम पहा वि इक सामान पहाई एम एस रिनेकमी पीड़ा मे आदेश हरियट एकक आदेश मतकती आगा सेंटीमीटर रिनी मीटर वलिंता आदेश अने मेतनी मेके मे सूत्र भावता कल एक ब्रह्मनेवन थटी ओ नम लक्ष्य दुर्दाव अपिटेक कौनिक प्रवेग दक्ष्य वेगे की बागा पुलवा मंगित मे की याद कारण पेहदलना तीन मे पीलिबंध यम किसी गड्डल अतना अनिवार्य फेसबुक पेज जरा संबंध कर निराकरण करना की अन्न गमती अपेनंदा ईलां को हिंबा मुखदीन तीर को ईलां को अभी तीन संख्यात सह कौनिक प्रवेग यात्र संबंधे संख्यात सह कौनिक प्रवेग यात्र संबंध मेघ इता वेदगा प्रतिपल मेकत् हुंदर मतकते हैं तो ओमेगा की आने मुखाद ओमेगा की आने अभी दान मुखाद कौनिक प्रवेगे मिन्न एफ एफ की आने संख्यात
F කියන්නේ සංඛ්‍යාත. එතකොට මේ F කියන එකට අපි ආදේශ කරන යම්කිසි අගයක් දුන්නාන් පස්සේ හොඳට මතක තියාගන්න අපි ආදේශ කරන්න ඕන තත්පරයට වට කියන එක. තත්පරයකදී කොච්චර වට ප්‍රමාණයක් බමුණේ කරගෙනවද කියන එක තමයි ආදේශ කරන්න ඕන. හොඳින් මතක තියාගන්න තත්පරයට වට. අපි හිතමු අපේ ගානක දෙන විනාඩියකට වට 120ක සීඝ්‍රතාවයෙන් භ්‍රමණය වෙනවා කියලා. එතකොට අපි මේකට ආදේශ කරොට මොකද්ද? ඔමේගා සමානයි 2යි 5 ගුණ කිරීම 120ද ආදේශ කරන්නේ. මෙතනදී විනාඩියකට වටනේ මේ තියෙන මඟ විනාඩියකට වට 120ක් භ්‍රමණය වෙනවා කියලා. එතකොට විනාඩිය කරන්නේ අපි ගන්න තප්පරයට වට කීයද කියලා. තප්පරයට කරන්න අපි අනිවාර්යයෙන් මේක 60න් බෙදන්න මතක තියාගන්න. 60න් බෙදන්න මතක තියාගන්න. විනාඩියට දුන්නොත් අපි තප්පරයට කරන්නේ දීපු උත්තරේ 60න් බෙදන්න ඕන කියලා මතක තියාගන්න. ඒක ඉතා වැදගත්. මොකද මේ ආදේශ කරන්නේ ඔයගොල්ලෝ අනිවාර්යයෙන් නිවර්දි ඒකක වලින් ආදේශ කරන්න වග බලා ගන්න ඕන. එතකොට ඔමේගා සමානයි 2යි 5 F කියලා අපිට ගන්න පුළුවන්. එතකොට 2යි 5 කියන්නේ අපි සාමාන්‍ය දන්න 5 වල උත්තර අපිට වුණා 7 7 22 කියලා ආදේශ කරන්න පුළුවන්. නැත්නම් ඒක උත්තරය ආදේශ කළ අපිට පිළිතුරු ලබා ගන්න පුළුවන්. පැහැදුනද? එතකොට සංඛ්‍යාතය හා කෝණික ප්‍රවේගය අතර සම්බන්ධතාව අපි මේකෙන් ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඊළඟට අපි සාකච්ඡා කරන අපි දැන් කෝණික ප්‍රවේගය කියලා දෙයක් දැනගත්තා. දැන් අපි දැනගන්න ඕන කෝණික ත්වරණය. මොකද කෝණික ත්වරණය? කෝණික ත්වරණය කියන්නේ මොකද්ද? භ්‍රමණය වෙන වස්තුවක කෝණික ප්‍රවේගයේ කාලය සමග වෙනස් වන්නේ නම් එම වස්තුවට කෝණික ත්වරණයක් පවතිනවා. ඒ කියන්නේ යම්කිසි වස්තුවක් තියෙන මෙන්න මේක භ්‍රමණය වෙනකොට මේ කෝණික ප්‍රවේගයේ තියෙන ඔමේගා කියන එක අන්න ඒක කාලයත් එක්ක වෙනස් වෙනව නම් අපිට කියන්න පුළුවන් එම වස්තුවට මෙන්න මේ භ්‍රමණය වෙන වස්තුවට කෝණික ත්වරණයක් තියෙයි කියලා. ඒතර කෝණික ත්වරණය කියන එක අපිට ගන්න පුළුවන් කෝණික ප්‍රවේග වෙනස. ඒ කියන්නේ යම් කිසි අවස්ථා දෙකක් අරගෙන ඉවෙන්න අන්නේ දෙක අතර කෝණික ප්‍රවේග වෙනස තියෙනුනේ. අන්නේ කෝණික ප්‍රවේග වෙනස වෙන්න ගත වූ කාලය තියෙනුනේ. අන්නේ එකෙන් බෙදුවන් පස්සේ අපිට ගන්න පුළුවන් කෝණික ත්වරණය කියලා. ඒතර සාමාන්‍ය අපි කෝණික ත්වරණය කියන එක ඇල්ෆාගෙන් නිරූපණය කරනවා. ඒතර මේකේ ඒකක වෙන්නේ RADS ඍණ දෙක කියලා ඔයගොල්ලෝ මතක තියාගන්න. කෝණික ත්වරණේ ඒකක වෙන්නේ RADS ඍණ දෙක. එතකොට මේ කෝණික ත්වරණයෙන් අපි ඉස්සරහට සාකච්ඡා කරනවා තවත් මේකේ කොටස් දෙකකට බෙදලා එතෙන්දී මම පැහැදිලි කරන්න මොකද්ද මේක සිදුවෙන්නේ කියලා. එතකොට මෙන්න මේ මම දුන්න මේ සූත්‍ර ටික මෙන්න මේ කාරණා ටික ඔයගොල්ලෝ හොඳින් මතක තියාගන්න. එතකොට තව ටික MCQ සාකච්ඡා කරනකොට ඔයගොල්ලන්ට පැහැදිලි වේවි කොහොමද මේව භාවිතා කරන්න මේව හරි අර්ථේ මොනවද කියලා පැහැදිලි කරගන්න පුළුවන් වෙනවා. අපි දැන් ඊළඟ තියරි කොටසට ගිහිල්ලා බලමු අපිට ඉගෙන ගන්න තියෙන අලුත් තියරි කොටස මොකද්ද කියලා. දැන් මම මීට පෙර කිව්වනේ මේ කෝණික ත්වරණය කියන එක. කෝණික ත්වරණය කියන්නේ කොටස් දෙකකට බෙදන්න සිදුනවා කියලා. දැන් අන්නේ කොටස් දෙක තමයි මම මේ සාකච්ඡා කරන්න යන්නේ. එකක් තමයි අරිය ත්වරණය හෙවත් කේන්ද්‍රාභිසාරි ත්වරණය. අහලා පුරුදු ඇති. ගොඩක් වෙලාවට මේ අරිය ත්වරණය කියන එක අපි භාවිතා කරන්නේ ගොඩක් වෙලාවට භාවිතා කරන්නේ කේන්ද්‍රාභිසාරි ත්වරණය. කියන වචෙන් තමයි භාවිතා කරන්නේ. ඒතර ඔයගොල්ලන්ට කැමති කම් මතින් භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම අනිත් එක තමයි ස්පර්ශීය ත්වරණය. ඒතර මේ කෝණික ත්වරණය කියන එක අපිට කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එකක් තමයි අරිය ත්වරණය හෙවත් කේන්ද්‍රාභිසාරි ත්වරණය. අනිත් එක තමයි ස්පර්ශීය ත්වරණය කියලා අපිට භාවිතා කරන්න පුළුවන්. දැන් අපි බලමු අරිය ත්වරණය හෙවත් කේන්ද්‍රාභිසාරි ත්වරණය කියන්නේ මොකද්ද? නැත්නම් ස්පර්ශීය ත්වරණය කියන්නේ මොකද්ද? මෙන්න මේ වගේ වස්තුවක් භ්‍රමණය වෙනකොට මේ උදාකර වස්තුවක් භ්‍රමණය වෙනකොට මෙන්න මේක දෙසට කියන්නේ මේ කේන්ද්‍රයේ දෙසට යොමු වෙච්ච ත්වරණයක් තියෙනවා. අපි ඒකට කියනවා කේන්ද්‍රාභිසාරි ත්වරණය. මේ කේන්ද්‍රයේ දෙසට යොමු වෙලා තියෙන ත්වරණයට අපි කියනවා කේන්ද්‍රාභිසාරි ත්වරණය කියලා. ඒතර අපිට ඒකට සූත්‍රයක් තියෙනවා. මොකද ඇල්ෆා R කියලා ගන්න පුළුවන් මේ කේන්ද්‍රාභිසාරි ත්වරණය නැත්නම් අරිය ත්වරණය කියන එක. ඒක සමානයි R ඔමේගා වර්ග. මෙන්න මේ සූත්‍රය මතක තියාගන්න. R ඔමේගා වර්ග කියලා. හරිද? ඒ වගේම අපිට පුළුවන් මෙම අංශුව චලිත වේගයේ v කියලා ගත්තොත් එහෙම මෙන්න මේවා මේම යම්කිසි ලක්ෂයක අංශුවක් සලකලා ඒකේ වේගය v කියලා ගත්තොත් එහෙම අපිට ගන්න පුළුවන් මෙන්න මේ වගේ සූත්‍රයක් නැවතත් ගන්න පුළුවන්. අපි දන්නවා යම්කිසි තන යම්කිසි ලක්ෂයක වේගයේ v න අපිට ගන්න පුළුවන් v සමානයි r ඔමේගා කියලා සූත්‍රයක් මම කිව්වනේ. ඒ කියන්නේ කෝණික ප්‍රවේගය සහ වේගය අතර සම්බන්ධය. එහෙනම් අපිට මෙන්න මේ ඔමේගා කියන එක මේකට ආදේශ කළා අපිට ගන්න පුළුවන් v වර්ග බෙදීම r කියලා සූත්‍රයක්. තුළු මෙන්න මේ දෙක ඉතා වැදගත්. අපිට මේකෙන් ඇබ ලැබෙන්නේ කේන්ද්‍රාභිසාරිතරණය නැත්නම් අපිට යම් කිසි ලක්ෂක වේගය දන්නම් අපිට මෙන්න මේ සූත්‍රය භාවිතා කරන්නත් පුළුවන්. පැහැදිලිද? ඊට පස්සේ අපි සාකච්ඡා කරන්න මේ ස්පර්ශීය ත්වරණය කියන එක. මොකද්ද මේ ස්පර්ශීය ත්වරණය කියන්නේ? ස්පර්ශීය කියනකොට ඔයගොල්ලෝ තේරෙනවා මොකද ස්පර්ශයක් ලෙස නිකන්
වෘත්තයක අඳින ස්පර්ශකයක් ලෙස යන එකකට තමයි අපි කියන්නේ ස්පර්ශීය ත්‍රණය කියලා. ඒතර කේන්ද්‍රයේ දෙසට යොමු වෙච්ච එක නෙවෙයි කේන්ද්‍රයට දෙසට නෙවෙයි කේන්ද්‍රයේ දෙසට එකේ ලම්බක. ඒ කියන්නේ අපි මේ කේන්ද්‍රයේ දෙසට ඔහොම හිතුවා කියමු. මෙන්න මේකට ලම්බක පිහිටන අපි ත්‍රණයට කියනවා මොකද්ද? ස්පර්ශීය ත්‍රණය නැත්නම් මේ ගමන් යම්කිසි ලක්ෂයක් උත්ආකාර මාර්ගයක් වුණා මේක නම් මේකේ පරිදි මේ 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 වෘත්තය ගත්තොත් මේකේ මෙන්න මෙතන ලක්ෂය ගැලවුම් පස්සේ මේක ගමන් කරන්නේ මෙන්න මේ ආකාර උත්ආකාර මාර්ගයකනේ. मेतन लक्ष्य गत्त मेन मे आकार उताकार मार्गतम गमन करणे इतना अन्े उताकार मार्गे मेरे लक्ष्य साल गल एम लक्षरा स्पर्श अभी गण पुला स्पर्श तरण के लिए गण पुलवा पैद अभी एक संकेत वाकण एलफ टी मगेन इतकोट एक सूत्रितम आर एलफ की अने इतोट आर एलफ की आने मे केंद्रीय सीट मे स्पर्श तरण पावती लक्ष्य दूर आर की आने में एलफ की आने मुखद මේ ඇල්ෆා කියලා කියන්නේ මොකද්ද කෝණික ත්වරණය කියලා මතක තියාගන්න මොකද්ද කෝණික ත්වරණය දැන් මෙතන ත්වරණ වර්ග ගොඩක් තියෙන හින්දා ගොඩක් දෙනට පැටලෙන්න පුළුවන් කෝණික ත්වරණය තියෙනවා අරිය ත්වරණය තියෙනවා නැත්නම් අරිය ත්වරණයවත් කේන්ද්‍රාභිසාරි ත්වරණය තියෙනවා තව කෝණික ත්වරණයක් කියලා දෙයක් තියෙනවා දැන් මේක පැටලෙන්න පුළුවන් ඒ කියන්නේ හරියාකාරව තේරුම් ගන්න මම නැවතත් කියනවා අපිට කෝණික ත්වරණය කියන්නේ කොටස් දෙකකට බෙදන්න පුළුවන් එකක් අරිය ත්වරණයවත් කේන්ද්‍රාභිසාරි ත්වරණය අනිත් එක ස්පර්ශීය ත්වරණය මේ සාකච්ඡා කරන්නේ මම කේන්ද්‍රාභිසාරි ත්වරණය ගැන කේන්ද්‍රාභිසාරි ත්වරණය කියන්නේ කේන්ද්‍ර දෙසට යොමුච්ච ත්වරණයට එකට මේ සූත්‍ර දෙකක් මම පැහැදිලි කරා ඒතර අනිත් එක තමයි ස්පර්ශීය ත්වරණයට අපි ගන්න පුළුවන් එකම සූත්‍රය මෙන්න මේ සූත්‍රය ඇල්ෆා ඩී සමාන ආර් ඇල්ෆා කියන එක ඒතර මේ ඇල්ෆා කියන්නේ කෝණික ත්වරණය කියලා ඔයගොල්ලෝ මතක තියාගන්න ඕන පැහැදිලිද මෙන්න මේ කාරණා ටික ඔයගොල්ලෝ හොඳින් පැහැදිලි කරගන්න ඊට පස්සේ අපි ගැටලුවකට යොමු වෙලා බලමු දැන් මේ ඉගෙන ගත්ත තියරි කොටස් කොහොමද භාවිතා කරන්න කියලා එතකොට ඔයගොල්ලන්ට මනාව මේ දැන් භාවිත කියා දුන තියරි කොටස් කොහොමද භාවිතා කරන්න කියලා තේරුම් ගත්තන් පස්සේ මේ මේ සූත්‍ර හරියටම ඔයගොල්ලන්ට මතක තියේවි නැත්නම් කොහොමද මේ අර්ථය කියලා ඔයගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන් වෙවි අපි එහෙනම් දැන් ඊළඟ කොටස ගිහිල්ලා ඒ කොටස අංග සම්පූර්ණව ඉගෙන ගමු එතකොට ඊළඟ කොටසේ සාකච්ඡා කරන්න කලින් මම දැන් අපි දැන් භාවිතා කරන සූත්‍ර තියෙනේ ඉන්නේ සූත්‍ර ටික ඔයගොල්ලන්ට පැහැදිලි කරනවා එතකොට रेखीय चालितीय समीकरण उदाहरण अपिट पुला भ्रमण चालितीय समीकरण विग्रह करान तर रेखीय चालितीय स्थियन समीकरण भाविता कल अपिट पुला मे भ्रमण चालितीय तीयन समीकरण पहासुयन विग्रह करान तोट मेन मे मात्र तीर संबंधित तेरूंगा पसंद सामान्य गोलो रेखीय चालितीय समीकरण दान वी समान यू धन ए टी एस समान यू टी धन भाग ए टी वर्ग वी वर्ग समान यू वर्ग धन दिखा ये मे सूत्र गोलो दान තුන මෙන්න මෙතනින් මේ ටික අපි ලබා ගන්න කොහොමද නැත්නම් මේවයි අර්ථෙම නේද තියෙන්නේ කියලා ඔන්නෝ හරියට තේරුම් ගත්තොත් ඕගොල්ලොන්ට පහසුවෙන් පිළිතුරු ගන්න පුළුවන් ඒ වගේම තේරුම් ගන්නත් පහසු වෙනවා පැහැදිලිද දැන් අපි සාමාන්‍යයෙන් පුරුදු දේ මොකද්ද රේඛීය චලිත සමීකරණය විතර v සමාන u + at කියන්නේ u කියන්නේ මොකද්ද අපි දන්න යම් කිසි නැත්නම් ආරම්භක ප්‍රවේගය කියලා ගන්න පුළුවන් නේ ආරම්භක ප්‍රවේගය කියලා ගන්න පුළුවන් මේ තියෙන්නේ අවසාන ප්‍රවේගය. එතකොට මේ ආරම්භක ප්‍රවේගයේ සිට අවසාන ප්‍රවේගය දක්වා ගත වූ කාලය තමයි t කියලා අපි ගන්නෙ. මේ තමයි කාලය. ඒත් කාලය කියන්නේ මේ යම්කිසි තන යම්කිසි කාල පරාසයක් තුළ යම්කිසි තනක ප්‍රවේගයක් ගත්තාන් පස්සේ අන්නේ ප්‍රවේගයේ සිට යම්කිසි තනකට අපි ගත්තාන් පස්සේ ප්‍රවේගයක්. ඒක කියන්නේ අවසාන ප්‍රවේගය කියලා ගත්ත ගන්න පුළුවන්. අන්නේ දෙකට ඒ දෙක සඳහා ගත වූ කාලය තමයි අපි t කියලා ගන්නෙ. එතකොට මේ a කියන්නේ අපි දන්නා ත්වරණය කියලා. එතන ඒක ආශ්‍රයෙන් අපිට මේක විග්‍රහ කරන්න පුළුවන් පහදිලිව ඔමේගා නෝට් කියන්නේ අපිට මෙතන දාන්න ඕනේ මොකද්ද ඔමේගා නෝට් වලට දාන්න මොකද ආරම්භක කෝණික ප්‍රවේගය කියන එක නැත්තම් යම් අපි යම් දෙයක් භ්‍රමණය වෙනකොට ඔයගොල්ලන්ට කොහොමද භාවිතා කරන්න කියලා මම දැන් ගැටලුවක් ඉස්සරහට පහදලි කරනවා එතකොට මේක තේරුම් ගන්න පුළුවන් තවත් හොඳ එතකොට ඔමේගා නෝට් කියන්නේ ආරම්භක කෝණික ප්‍රවේගය කියලා අපිට ගන්න පුළුවන් නැත්තම් ගන්න පුළුවන් යම් අවස්ථාවක කෝණික ප්‍රවේගය කියලා එතකොට ඔමේගා කියන එක අපිට ගන්න පුළුවන් නැත්නම් මෙන්න මේ විදිහට t කාලයක් ගත වූ පසු ක්‍රෝනික ප්‍රවේගය කියලා t කාලයක් ගත වූ පසු මෙන්න වගේ t කාලයක් ගත වූ පසු කෝණික ප්‍රවේගය කියලා ගන්න පුළුවන්. එතකොට මේක ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න මේ නැත්නම් මේ ආරම්භක ප්‍රවේගය මේ අවසාන මේ ආරම්භක කෝණික ප්‍රවේගය මේ අවසාන කෝණික ප්‍රවේගය කියලා ගන්න පුළුවන්. ඒ වගේම ඒ සඳහා ගත වූ කාලය t කියලා හිතන්නත් පුළුවන්. ඒ වගේ මෙන්න මේ කාස්ත්‍රිනෝ කට්ටිය මේක පැහැදිලි කරගන්න. එතකොට මෙන්න මේ සූත්‍රය දැන් දන්නවා s = ut + භාගය at වර්ග මේක ගත්තන් පස්සේ මේ u කියන්නේ මොකද අපිට ගන්න පුළුවන් යම් අවස්ථාවක කෝණික ප්‍රවේගය නැත්නම් ආරම්භ කෝණික ප්‍රවේගය කියලා ගන්න පුළුවන්. ඒ සඳහා ගත වූ කාලය තමයි මේ t කියලා කියන්නේ මේ s කියන්නේ අපි දන්න විස්ථාපනය මේ t ට කියන්නේ මොකද? මෙන්න මේ t ට කියන්නේ මෙතන විස්ථාපනය මේක
කෝණික විස්ථාපනය කියලා ඔයගොල්ලෝ මතක තියාගන්න. මේක කෝණික විස්ථාපනය වෙනවා. පැහැද්ද? එතකොට මේක ගත්තාන් පස්සේ v වර්ග සමාන u වර්ග දන 2යි. එතකොට x කියන්නේ අපි දන්නවා t ට කියලා ගන්න බෑ. t ට කියන්නේ කෝණික විස්ථාපනය. ඒ කියන්නේ කෝණික ත්වරණය වෙන්න ඕන. u කියන්නේ යම් අවස්ථාව කෝණික ප්‍රවේගය නැත්නම් ආරම්භ කෝණික ප්‍රවේගය කියන බම් v කියන්නේ අවසාන කෝණික ප්‍රවේගය නැත්නම් යම් කිසි කාලයක් ගත වුණාන් පස්සේ තියෙන ප්‍රවේග මේ කෝණික ප්‍රවේගය කියලා අපිට ගන්න පුළුවන්. දැන් මම හිතන මේ සූත්‍ර ටික සාමාන්‍ය ඔයගොල්ලෝ පැහැදිලි නැති කියලා. මේකට හේතුව තමයි ඔයගොල්ලෝ රේඛීය චල සමීකරණ සූත්‍ර හරියාකාරව අවබෝධ කරගෙන තියෙන නම් මේක පහසුවෙන් තේරුම් ගන්න පුළුවන්. දැන් අපි මෙන්න මේ ආස්ට්‍රින් ගැටලුවක් අපි සාකච්ඡා කරමු කොහොමද මේවට ආදේශ කරන්න කියලා. එතකොට ඔයගොල්ලන්ට තවත් මනාව පැහැදිලි කරගන්න පුළුවන් කොහොමද මේ සූත්‍ර භාවිත කරන්න කියලා. එතකොට මම එක ගැටලුවක් මේ සම්පූර්ණ තීරටික ආවරණය වෙන ලෙස පැහැදිලි කරන්න. නැත්තම් මේ පැහැදිලි කරන්න. එතකොට ඔයගොල්ලන්ට මේ කොටසින් මේ කොටස සම්පූර්ණයෙන් ආවරණය කරගන්න පුළුවන්. ඔයගොල්ලන්ට පුළුවන් නම් මම මේ ගැටලුව දැන් දුන්නන් පස්සේ වීඩියෝ එක නවත්තලිවල මේ ගැටලුවට පිළිතුරු සපයන්න උත්සාහ කරන්න. ඊට පස්සේ චෙක් කරලා බලන්න කොහොමද මම ඒක පැහැදිලි කරන්නේ, කොහොමද ඒකට පිළිතුරු සපයන්නේ කියලා. අපි දැන් ඒ කොටසට ගිහිල්ලා බලමු කොහොමද අපි ඒකට පිළිතුරු සපයන්නේ කියලා. අපිට දැන් දෙන්න මෙන්න මේ වගේ ප්‍රශ්නය. අරය සෙන්ටිමීටර් 100යි. හොඳට මතක තියාගන්න සෙන්ටිමීටර් 100යි වෙන රෝදයක් මෝටරයක් මගින් විනාඩියට වට 180ක් මෙන්න මේව රවුම් කරගන්න. විනාඩියට වට 180ක නියත සීඝ්‍රතාවයකින් භ්‍රමණය වේ. මෙය ක්‍රියා විරහිත කල විට විනාඩියක කාලයකදී නිශ්චල වේ. විනාඩි 1ක කාලයකදී විනාඩි 1ක කාලයකදී නිශ්චල වේ. දැන් අපෙන් අහන තියෙන රෝදයේ ලක්වන මන්දනය. දැන් මෙතන මොකද්ද වෙන්නේ කියලා අපි පැහැදිලි කරගමු මනාව. අපි සාමාන්‍ය චලිතයක් ගත්තාන් පස්සේ අපි රේඛීය චලිතයක් ගැන විග්‍රහ කළා. මම මේ භ්‍රමණ චලිත ගැන ඔයගොල්ලන්ට පැහැදිලි කරනවා. දැන් අපි දන්න යම් කිසි ප්‍රවේගයකින් යන වස්තුවක්. අපි හිතමු මේක 5 ms ශ්‍රේණියක ප්‍රවේගයකින් යනවා කියලා. දැන් මේක යම් කිසි t කාලයකට පසු t කාලයක් කියන අපි හිතමු කාලය විනාඩි 1ක් කියලා. ඔන්න විනාඩි 1ක පසු නිශ්චල වෙනවා. ඒතර නිශ්චල වෙනකොට මෙන්න v වලට අපි දාන්නේ බිඳුවයිනේ. එහෙනම් නිශ්චල වෙනකොට මොකද වෙන්නේ? යම් කිසි පහයක ප්‍රවේගයක් තියෙන එක බිඳුවට නෑ කියන්නේ අනිවාර්යෙන් මෙතන මොකද මන්දනයක් ඇති වෙනෝනේ. ඒතර අපි මෙතෙන්දි කතා කරන්න රෝදේ ලක්වන මන්දනය ගැන තමයි මෙතන අහලා තියෙන්නේ. ඒතර මෙන්න මේකත් එක සංසන්දනය කරන් පස්සේ ඔයාලට පහසුවෙන් පිළිතුරු ලබා ගන්න පුළුවන් කොහොමද මේකට පිළිතුරු සපයන්නේ කියලා. එතකොට දැන් මේකට ආදේශ කරන්න කලින් අපි මෙන්න මේ පොඩි පොඩි විචල්‍ය ටිකක් තියෙනවා අපිට හඳුන හොයා ගන්න. එකක් තමයි දැන් මේ ඔමේගා නෝට් කියන එක. අපිට මේ ඔමේගා නෝට් කියන එක මෙතන නැත්නම් කෝණික ප්‍රවේගය කියන පිළිතුරු දීලා නැහැ. නමුත් අපිට මතකයි නේද ඔමේගා සමානයි 2φ කියලා සූත්‍රය. අන්න ඒක භාවිතා කළා මේ ඔමේගා නෝට් කියන එක අපිට ලබා ගන්න පුළුවන්. ඒතර අපිට දෙන මෝටරයක් මගින් විනාඩියට වට 180ක නියත සීඝ්‍රතාවයකින්. එහෙනම් අපි මේ ඔමේගා නෝට් කියන එක හොයන්න පුළුවන් කොහොමද? 2φ විනාඩියට වට 180යි මම කිව්වා f කියන්නේ මොකද්ද? f කියන්නේ තප්පරයට වට. එහෙනම් මේ දිය ත්‍රි විනාඩියට වට නිසා තප්පරයට වට කරන්න අපි මේක 60න් බෙදන්න ඕන. පැහැදිලි වුණාද? එතකොට මම මේක සුළු කරන්න නැහැ. මේක සුළු කරන් පස්සේ අපිට ලැබෙන පිළිතුර තමයි 18.85 RADS ඍණය කියන පිළිතුර තමයි අපිට මේකෙන් ලබා ගන්න පුළුවන් වෙන්නේ. මම හිතනවා ඔයගොල්ලන්ට මේක කොහොමද භාවිතා කරේ කියලා පැහැදිලි වුණා කියලා. දැන් අපි මේකත් එක්ක සංසන්දනය කරලා අවසාන පිළිතුරු ගමු. එතකොට අපි මේකත් එක්ක සංසන්දනද මෙතන දාන්නේ අවසාන ප්‍රවේගනේ. මෙතන අවසාන ප්‍රවේගය නම් මෙතන දානවා අවසාන කෝණික ප්‍රවේගය. එතකොට අපි දන්නා මේක නිශ්චල වෙන නම් අවසාන කෝණික ප්‍රවේගය බිඳුවයි ආරම්භ කෝණික ප්‍රවේගය අපි හොයාගත්ත මොකද්ද 18.85 කියලා. ඊට පස්සේ අපි මෙතන දාන ඇල්ෆා තමයි අහන්නේ. t කියන්නේ විනාඩියේ කාලෙදි. විනාඩියේ කාලෙ නිසා අපි 60න් ගුණ කරන්න ඕන. එතකොට අපි මේක මේ පැත්තට ගෙන ඉච්චන් පස්සේ අපිට එනවා 60යි ඇල්ෆා. එතකොට මේක මේ පැත්තට ගෙන ඉච්චන් පස්සේ ඍණ 18.85 කියලා අපිට එනවා. දැන් මේ ඇල්ෆා කියන එක උත්තර කරන් පස්සේ අපිට ගන්න පුළුවන් ඍණ 18.85 බෙදීම 60 කියලා. එතකොට මේක සුළු කරාම අපිට එනවා 0.3 කියලා. දශම ස්ථාන එකකට තමයි මම තියන්නේ මේ පිළිතුර. එතකොට 0.3 1 කියලා තමයි එන්නේ. මම 3 කියලා මෙතන ගන්න වටේලා අපිට එනවා RADS ඍණ 2 කියලා. හරියට ඒකක ඔයගොල්ලෝ දාන්න අමතක කරන්න එපා. දැන් ඒකට දැන් පළවෙනි ප්‍රශ්නෙට පිළිතුරු ලබාගෙන ඉවරයි. මෙතන අනිවාර්යෙන් ඍණ දාන්න. මොකද කෝණික මෙතන මන්දනය නිසා තමයි ඍණ අපිට ඇවිල්ලා තියෙන්නේ. පළවෙනි එකට පිළිතුරු හරි. දැන් අපි ඊළඟට කියලා දෙන අපි නිශ්චල වීමට ප්‍රථම රෝදයේ භ්‍රමණය වන වට ගන්න සොයන. නිශ්චල වීමට ප්‍රථම රෝදයේ භ්‍රමණය වන වට ගණන හොයන්න අපිට මුලින්ම මේකේ කොච්චර ප්‍රමාණයක් භ්‍රමණය වෙනවද කෝණික විස්ථාපනයක් වෙනවද කියලා අපි තේරුම් ගන්න ඕන.
තොර මේ වගේ අපි මෙන්න මේක ගත්තම සි v වර්ග සමාන u වර්ග දෙන 2s මගින් අපිට මේකත් එක මේක සංසන්දනය කරලා පිළිතුරු ලබා ගන්න පුළුවන්. තොර නිශ්චල වීමට ප්‍රථමනේ निश्चल निश्चल उन्हें कथा मेगन अवसान प्रवेग निशापिनेवसान कोणिक प्रवेग बिंदु गण पुला आरा आरंभक प्रवेग आरंभ प्रवेग आरंभ कोणिक प्रवेग मेक भ्रमण कोणिक प्रवेग अभी दहाटा दश मटाई पहाइना दहाटा दश मटाई पाई संपूर्ण वर्गी के पुला एवागे मिथन तीन दान දෙකයි ඇල්ෆා කියන එකට අපි පිළිතුර දාන්න මොකද ඇල්ෆා කියන්නේ 0.3යි එහෙනම් අපි ඇල්ෆා කියන මෙතන ආදේශ කරන්න පුළුවන් ඍණ 0.3යි අපි මෙතන කෝණික විස්ථාපන ටීට හොයා ගන්න ඕන ටීට මේ ආකාරයට උක්ත කරන් පස්සේ අපිට ගන්න පුළුවන් 18.85 සම්පූර්ණ වර්ගයේ බෙදීම 2 ගුණ කිරීම 0.3යි කියලා එතකොට අපිට මේක සුළු කරා මට එනවා ටීටට පිළිතුරක් ටීට සමානයි RAD කියලා तोट अपेंग हालतीयन्ने मुखद अपेंग हालतीयन्ने निश्चल वीमट प्रथम रोदे भ्रमणे वटगरणे निश्चल वीमट प्रथम रोदे भ्रमणे वटगरण निशा अभी दान वटगतम श्रेडियम तीन दिखाई फाइ है ना अभी मेक बेदान कौन विस्थापने के टीटने अभी मेक बेदान दिखाई फाइ गेम दिखाई फाइ गेम बेदम पास मटगान लभंत वट अणु लीट अवसान पीड़ा पुला अभी वटगान होना कौनिक विस्थापने होना कौनिक विस्थापने दिखाई फाइ गिंपी पील बागान सिधुवे पेहदल दी तवा गेटलूमो ये दीर तीन तुंगे गेटल रोदे रोदे सीया दूरी पीहिट लाक्षेक वेगे मिथन रोदे सेंटीमीटर सीया दूरी पीहिट लाक्षेक वेगे मोटरे क्रियाविहित कर तपर तीहट पत मोटरे क्रियाविहित कल तपर तीहट पशु अपेहालती है मेन मे लक्ष्यक वेगे वेगे क्यूम पसदाकराने कौनिक प्रवेगे आश्रितवन अभी कौनिक प्रवेद हालती वेगे अभी ठग्गल मत तक्यो मेन मे सूत्र वी सामान आर ओमेग की सूत्र अभी मत इन्नोड़ इतना अभी तपर तीह की अभी मैंने मे सूत्र गंपस वी सामान यूदन ए टी के सूत्र का समगम वी सामान ओमेग नोट दलफ टी के सूत्र मे कल पेदीकर इतकोटे मिथन की तपर तीह पास अवसान प्रवेग अनिवार्य मिथन दामा अवसान प्रवेगना बिंदु अक्वन बैना आवसान कौनिक प्रवेग बिंदु अक्वन बैना ओमेग के अन्न तर आरंभक कौनिक प्रवेग कौनिक प्रवेग मिथन हेव दहाटाय दशम अटाई पहाय के दहाटाय दशम अटाई पहाय के अभी कौनिक मंदने अक्वन कौनिक मंदने अक्वन अभी दंदने अटन ऋण बिंदु दशम तुना अपेंग हालती तपर तिहट पास मेक तिहेन गुणकर अन्न मेक तिहेन गुणकर ओमेग पीड़ित बागान पुलवा इतकोड़ अपटेनवा नमे दशम पहाय पहाय आर एडी एस रिनेकिया दंग अपेंग हालती रोदे रोदे गंपे एक अक्षय सीट मीट सी अद्रुन अक्षय वेग है ना अपने दुला वी सामान आर ओमेग हरि वी गता आर के अने सी आती है सी दम एक गुणकर ओमेग नमे दशम पहाय पहाय मेक सुलूकर लपड़गनपुला अवसान पीड़ित मेहम करो हरद मेक वेरदी ऐ मम को हरअट एक वरी अब दीदी सेंटीमीटर सी अभी आदेश करना मीटर वाली आदेश करना वी सामान सेंटीमीटर सी आने अभी मीटर एक गुण क्रीम नमे दशम पहाय पहाय की अपड़गनपुला नमे दशम पहाव मेक सुलूकराम अपड़गनपुला वी सामान नमे दशम पहाय पहाय एम एस रिनेवसान पीड़ा मंगन कोना पेहद्रुनाती गिरा दें अवसान को हालती रोदे सेंटीमीटर सी अद्रुरी पीट लक्षेक स्पर्शी केन्द्राबी सारी त्वरण त्वर मोटर क्रिया विरहित कर प्रति हट पशु अभी मे स्पर्श त्वरण के अरय त्वरण के दी सूत्र दद अल्फार समान वी वर्ग बेदी आर के लिए वी वर्ग के अभी मेन होयागत वी वर्ग दान प्लान नमे दशम पहाय पहाय एके वर्गे आर के अभी दिन मीटरिंग आदेश कर सेंटीमीटर तीय मीटरिंग आदेश कर इन मेघ सुलूकर अणु इकाई दशम दिखाई बिंदुआई एम एस रिन्न दिख कीरा दंग इलांटन केन्द्राभिसारी तरणे केन्द्राभिसारी तरणे मंगल निरूपण कर अल्फा टी मगी अल्फा टी समान आर अल्फा अल्फा टी सामान आर के अन्न मुका सी के मीटर एक अग्निशा एक सेंटीमीटर सी आने मीटर एक अग्निशा कल हुआ एक गुण करीम अल्फा अभी अल्फा की अनेक होयागत मुका अल्फा के अन्य
කෝණික තොරණය කියන එක අපි හොයාගත්ත මේ ආකාරයට හරිද මෙතනලා දෙන්නේ කෝණික මන්දරයන් එහෙනම් මේ ගුණ කරා 0.31 පැහැද තුර මේක සුළු කරාම අපිට ඇල්ෆා ටීටට එනවා ඍණ 0.3 ms ඍණ 2 කියලා අපෙන් අහල් දෙන ස්පර්ශයේ තොරණය නිසා අපි ලියන්න බලන් ඇල්ෆා සමාන ඇල්ෆා ටී සමානයි 0.3 ms ඍණ 2 කියලා මෙන්න මේ ආකාරයට තමයි ඔයගොල්ලොන්ට පුළුවන් වෙන්නේ මේ නිමේ බ්‍රමණ චරිතය පිළිබඳ අපි දීලා තියෙන මම මුලින් සූත්‍රයට පැහැදිලි කරලා අන්නේ ආදේශ කරලා කොහොමද මම ගැටලුවක් සම්පූර්ණ විග්‍රහ කරා අන්නේ ආකාරයට පිළිතුරු සපයන සිදු වෙන්නේ. ඒතර ඔයගොල්ලෝ සංසන්දනය කරන්න අපි රේඛීය චරිතය සහ කෝණ බ්‍රමණ චරිතය අතර සම්බන්ධයක් තියෙනවා. අන්නේ ඒ දෙක අතර තියෙන අපිට දීලා තියෙන සූත්‍ර භාවිතා කරලා ඒක කොහොමද භාවිතා කරන්න කියලා පැහැදිලි කරගන්න පුළුවන් පහසු වීම. ඒතර මේ පිළිබඳත් ඔයගොල්ලොන්ට මම හිතන පුළුල් අවබෝධයක් ලැබුණා ඇති කියලා. දැන් ඉදිරියට තවත් ඔයගොල්ලොත් සමග තීර කීපයක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට ඔයගොල්ලෝ මේ වීඩියෝ හොඳයි කියලා හිතනවා නම් ඔයගොල්ලෝ යාළුවන්ට ෂෙයා කරලා ඔයගොල්ලෝ දැනුවත් කරන්න. ඒක අඩුපාඩු තියෙනවා නම් මම කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. අපි නම් ඊළඟ දවසේ මේක ඉතුරු කොටස සමග සම්බන්ධ වෙමු. එහෙනම් ඔබට සුබ දවසක්.